දකුණු අප්‍රිකාවේ සංස්කෘතිය හා ආචාර විදි දකුණු අප්‍රිකාවට ප්‍රධාන භාෂා 11ක් ඇති අතර ඉංග්‍රීසි පරිපාලන භාෂාව විදිහට රට පුරා කතා කරනවා දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකයේ තියෙන බහු සංස්කෘතික රටවලින් එකක් නාගරික ප්‍රදේශවල විවිධ ජනවාර්ගික කණ්ඩායම් ජීවත් වෙනවා දකුණු අප්‍රිකාවේ සදේශික කළු ජනයාට අමතරව සුදු යුරෝපීයන් ඉන්දියානුවන් ඉන්දු මැලේ ජාතිකයන් චීන ජාතිකයන් සහ තවත් බොහෝ අය දකින්න පුළුවන් දකුණු අප්‍රිකානු සමාජයේ මූලික ඒකකය වෙන්නේ පවුල සාම්ප්‍රදායික අප්‍රිකානු සමාජය තුළ ගෝත්‍රය වඩාත් වැදගත් ප්‍රජාව වන අතර එය ජාතියකට සමාන වෙනවා ග්‍රාමීය හා නාගරික වැසියන්ගේ වටිනාකම් අතර විශාල වෙනස්කම් තියෙනවා ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන සුදු ජාතිකයන්ගෙන් බහුතරය කැල්වින්වාදීන්ගෙන් පැවත එන අප්‍රිකානු ගොවීන් වන අතර ලෝකය පිළිබඳ ඔවුන්ගේ අදහස් පටු වෙනවා නගරවාසීන්ගේ මේ තත්ත්වය තරමක් වෙනස් වෙනවා ජොහන්සන්බර්ග් හි මිනිසුන් බොහෝ විට භෞතික දය සඳහා දෙන වටිනාකම ඉහළ වන අතර කේප් ටවුන් හි මිනිසුන් රටේ සෙසු ප්‍රදේශවලට වඩා ඔවුන්ගේ නගරය ගැන උසස් ආකල්පයක ජීවත් වෙනවා පවුල් සම්බන්ධතා දිගුකාලීන මිත්‍රත්වය සහ සමාජ ස්ථාවරය රට තුළ වැදගත් අංගයක් විදිහට දකින්න පුළුවන් ජන වර්ගය අනුව දකුණු අප්‍රිකාවේ සුබපැතුම් විලාසිතා කිහිපයක් දකින්න පුළුවන් විදේශිකයන් සමග ගනුදෙනු කරන විට බොහෝ දකුණු අප්‍රිකානුවන් අතට අත දීම සිදු කරනවා සමහර කාන්තාවන් අතට අත නොදී හිස වැනීම පමණක් කරන නිසා අතට අත දීමට අවශ්‍ය නම් කාන්තාවක් අත දිගු කරන තෙක් බලා සිටීමට සිදු වෙනවා සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකානුවන් උපන්දින හා නත්තල සඳහා තෑගි ලබා දෙනවා එරට 21 වන සහ 40 වන උපන්දින දෙක විශාල සාදයක් සමගින් සමරනු ලබන අතර එහිදී අතිවිශිෂ්ට තෑග්ගක් ලබා දෙනවා දකුණු අප්‍රිකානුවෙකුගේ නිවසකට ආරාධනාවක් ලැබුණොත් එම නිවසේ සිටින කාන්තාව වෙත මල් හොඳ තත්ත්වයේ චොක්ලට් හෝ හොඳ දකුණු අප්‍රිකානු වයින් බෝතලයක් රැගෙන යාම සිරිතක් රාත්‍රියේ භෝජන සංග්‍රහයට ආරාධනා කළහොත් නියමිත වේලාවට පැමිණෙතයි ඔවුන් බලාපොරොත්තු වෙනවා ඒ සඳහා ජීන්ස් හෝ තද කෙටි කලසම් ඇඳිය හැකි අතර ජොහන්සන්බර්ග් හි සාදයන් සඳහා ආරාධනය සිදු කළ පුද්ගලයන් සමග සාකච්ඡා නොකොට ජීන්ස් හෝ කොට කලසම් නොඇඳිය යුතුයි භෝජන සංග්‍රහයෙන් පසු පිරිසිදු කිරීම සඳහා සත්කාරය ලබා දුන් අයට උපකාර කිරීම එරට තුළ දැකිය හැකි තවත් සිරිතක්